නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. මේ රටේ ජනතාව හැටියට අපිට මහත් බියක්, වේදනාවක්, සැකයක් ඇතිවෙනවා. නැවතවරක් අපි කබලෙන් ලිපට ඇදලා දාන වැඩපිළිවෙලක කොටස්කරුවකු වෙන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යනවද කියලා. ඇත්තටම අපිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අවශ්‍යයි. අපි ඒ අපේ දෑත ඒ අයට දිගු කරලා තියෙන්නේ. මොකද මේ පරගැති රූකඩ දේශපාලන බලවේගය නිවට පාලකයෝ ටික ඉවත් කරන්න නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපි සාදරයෙන් ගෞරවයෙන් ඇත්තටම පිළිගන්නවා. ජනාධිපතිතුමා මං හිතන්නේ ඒක අවබෝධ කරගෙන තියෙනවා. එතුමා දිගින් දිගට ප්‍රකාශ කරනවා. නමුත් ජනාධිපතිතුමනි, මේ වෙලාවේදී ඔබතුමා ලකුණ ඉදිරියට දාලා මේ රටේ අනිකුත් සියලු ප්‍රශ්න අමතක කොට ඒ වෙනුවෙන් ඔබ වෙනත් විකල්ප වැඩපිළිවෙලකට යනවනම් ඒ උත්සාහය තුළ ඔබ ජයග්‍රහණය කරවන්නේ අධිරාජ්‍යවාදයට මේ යන ක්‍රමයට එරෙහි කණ්ඩායම නොව මේ මවතින දැන් පාලන බලයේ සිටින හවුල් ව්‍යාපාරය යන කණ්ඩායම ජයග්‍රහණය කරවීමේ අදහසින් වෙන්නට ඕන. එහෙම කතාවක් කියන්නේ. එහෙම නැතිනම් පොහොට්ටුව ප්‍රමුඛ මේ දේශප්‍රේමී ව්‍යාපාරය පරාජය කිරීමේ අදහසකින් ඕන එහෙම කියන්න. ඒ නිසා ජනාධිපතිතුමනි, මේ වෙලාවේදී ලකුණ පටලව ගන්න එපා. හංසයා මහා ඉහළ ලකුණක් හැටියට කල්පනා කරලා ජයග්‍රහණය කරත් අවසානෙහිදී සිද්ධ වුණේ කුමක්ද? ඒ දේම තමයි නැවත වාරයක් හංසයත් එක්ක එකතු වුණොත් සිද්ධ වෙන්නේ. ඒ නිසා මේ වෙලාවේදී අපි අහන ජනාධිපතිතුමාගෙන් ඔබතුමාට රටද වැදගත්, ලකුණද වැදගත්? රටේ ආර්ථික මර්මස්ථාන විදේශ සමාගම්වලට පිටරටට පවරා දීමද වැදගත්, ලකුණද වැදගත්? අපේ සංස්කෘතික හරපද්ධති නැති කරලා ජාතික අසමගිය ඇති කරලා ભેද බින්න කරලා මේ රටේ ජනතාව නැවතවරක් බියෙන්, සැකෙන්, වේදනාවෙන් යුතුව ජීවත් වෙන සමාජ ක්‍රමය නැති කිරීමද වැදගත්, ලකුණද වැදගත්? ඔය විදිහට ටොංගාණක් ඔබතුමාට අපිට කියන්න තියෙනව කාරණා මේ රටේ ප්‍රශ්න ගැන. ඒ නිසා ජනාධිපතිතුමනි, ඔබතුමා සද්භාවයෙන් සමහර වෙලාවෙදී කියනවා ඇති. ඒ නිසා කරුණා කරලා අපි වමේ ව්‍යාපාරයේ ක්‍රියාකාරීකම් හැටියට ඉල්ලා සිටින්නේ සියලු වාද ભેද අමතක කරලා සිල්ලර ප්‍රශ්නත් එක්ක දඟලන්නේ නැතුව, ඔබතුමාගේ නායකත්වයත් හැල්ලු කරගන්නේ නැතුව, පොදුවේ අද මේ මුළු මහත් රටේම ජනතාව උතුරු, දකුණ, නැගෙනහිර, බටහිර මේ සියලු ජනතාව පෙළ ගැසී ඇති මේ ජනතා බලවේගයට එකතු වෙන්නේ.